අපි ගිය සුමානේ කතා කරපු එකේදීම අපි කතා වුණ හොඳ තැනක්නේ අපි අර මතකනේ අපි අන්තිමට ඉවර කරේ මේ අර මහා පුරුෂයා කියලා බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරේ කාටද කියන එක. මහා පුරුෂයා කියලා කියන්නේ ඒ කියන්නේ අතීතයටත් බැඳිලා නැති අනාගතයටත් බැඳිලා නැති වර්තමානයටත් බැඳිලා නැති එකේ. යන වර්තමානයට තැරපු එක්කිනා තමයි මහා පුරුෂයා කියලා බුදුහාමුදුරු කියනවා. ඔතන හරි ලොකු හොඳ පොයින්ට් එකක් තියෙන ඕක තමයි අපි මං කිසුමලට උද්දීපනය කරේ. ඒකෙදි දැන් ඇත්තටම අපි මේ මේ මොහොතේ මොහොතටවත් බැඳෙන්නේ නැහැ කියන එක තමයි ඔය සටල්ම තැන. මේ ටිකින් ටික අපිට පුළුවන් වෙන්න ඕනේ කියලා සමහර වෙලාවට සමහර අය අර මනසෙන් කියන්නේ විඥාණයෙන් පොඩ පොඩ අඳුනගෙන මේක අනිච්ච දුක්ඛ අනාත්මකේ කියලා ලෝභ දේශ මොහ කියලා හඳුනගෙන ටික ටික මේකෙන් අයින් වෙලා යනකොට අන්තිමටම තමන්ගේ ඒ හිතන හිතවිල්ල වුණත් අනිච්ච දුක්ඛ අනාත්ම නේද කියලා බලන්න පුළුවන් වුණොතින් අන්න අර පැත්තට පයින්. ඒ කියන්නේ එතකොට එයාට එයාට සම්පූර්ණයෙන්ම දෙනවා මේ මනසත් එක්ක ඉන්නකන් තමයි මේ ඔක්කොම වෙන්නේ කියන එක. තේරලා එහා පැත්තට යන්න පුළුවන්. දැන් ඒක තමයි සරල තැන එහා පැත්තට යනවා කියන එක. දැන් ඒකෙදි දැන් අර අපි කතා වෙනකොට කිව්වේ අපි එළඹගත් සිහිය සම්පූර්ණයෙන්ම අවකාශය තුළ අතරමං කරනවා කියන එකෙන් අපි අදහස් කරේ කියන්නේ අවකාශයේ තියෙන මොකද්ද කියන එක මේ සීමාවෙන් තොරව හොයන. එච්චරයි. සෝ සීමාවෙන් තොරව දැනෙන්නේ ඉඩාරි. හොයනවත් නෙමෙයි. දැනෙන්නේ ඉඩාරිනවා. ඉතින් ඒ දැනෙන්නේ ඉඩාරිනවා කියන කීදී තමයි අපි අර කරන්නේ. එළඹගත් සීයට දැනෙනවා මේ අපිට අපේ හිතට තේරෙන්නේ නැති දේවල් සමහර දේ. අපේ හිතට හිත කැමති නැති ඒවා. තේරෙන දේලා හිතට තේරෙනකොට හිතල කරන්නේ එකට ගන්න නවත්තද. එන්න දෙන්නේ නැහැ ඒක ගැන. අපිට මොකක් හරි එකට ලොකු දුකක් ඇති වෙනවා. ඒ දුක ඇති වෙලා අන්තිමට දුක රඬලා අරමයක් කරලා අන්තිමට ආයෙත් කොහොම හරි හිත හදනවා ඒක නෑ දැන් ඉතින් දුක කොහොම තමයි කියලා අතාරින්. නමුත් ඒකේ ආනිසංශ දන්න කෙනෙක් ඉන්නවා නම් එයා හරිනම් යන්න ඕනේ අර සිද්ධාර්ථ කුමාරයා කියා වගේ මේ මේක හොයන්න යන්න. ඒකට යන්නේ නැතුව අර අතාරින්. ඒ කරන්නේ හිතෙන් ඒ වැඩි කරලා. එහෙම නැතුව අර වගේ ඔය දුක හරි එහෙම නැත්තම් අපිට ඔය දැනෙන ස්වභාවය දැනෙන්න අපි ඒක තවදුරටත් තීව්‍ර වෙන්න ඉඩ අරිනවා නම් අන්න එතකොට අපිට යන්න පුළුවන් අපේ අර මේ මේ ඒ සෝවාන් කියන දැනට එවෙනවා නිකම් ඉන්නේ. ඒක තමයි උතල කියන්නේ. ඒ එතන තමයි ඒ අර බුදුහාමුදුරු කිව්වේ මහා පුරුෂයා කියලා කියන්නේ ඔය මේ 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 මොහොත කියන එක උනත් අල්ලගන්නේ නැති කියලා. ගොඩක් වෙලාවට මොහොත කියන එක අල්ලගන්නවා නැති. අල්ලගෙන මේක තමයි මේ 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 තියෙන්නේ කියලා හිතනවා. නමුත් ඒකත් අතහැරිය කියනාට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සිදුවීම් විතරයි. කොහෙද ලෝකේ තියෙන හැම දෙයක්ම සිදුවීම් විතරයි කියන එක තමයි අර අයියෙන් කියන්නේ මේ අෂ්ටලෝක ධර්මය. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සිදුවීම් විතරයි කියන්නේ අෂ්ටලෝක ධර්මය. මේ අෂ්ටලෝක ධර්මය කියන එක මේ අපි දන්නවා හිතන්නේ ආලාභලු කතා කරන ටික. නමුත් ඕක ගැඹුරට යනකොට මේ අපිට අපේ ඇඟේ තියෙන හැම දෙයක්ම අෂ්ටලෝක ධර්මයට අදාළයි. අෂ්ටලෝක ධර්මයේ නිසා තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි අර කියන්නේ මේ හැම සිදුවීමක්ම ඒ වගේ. ඒ හැම සිදුවීමක් ඒ වගේ. නමුත් ඒකෙන් ඒකයි කියලා අපි මෙවන් මේ මේවා මේ නොකර ඉන්නවා මේකෙන් අයින් වෙනවත් නෙමෙයි. මේක ඇත්තටම අපි එතනින් ඒ කියන්නේ අපිට මේක මේක අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා මේකට කැළඹිලා වැඩක් නැහැ. මේකට ඇලිලා වැඩක් නැහැ, ගැටිලා වැඩක් නැහැ. ඕක කොහොම සිද්ධ වෙනවා? ඉතින් එච්චරයි. ඒක මනසට බෑ මේක එහෙම ඔහොම කියලා අතාරින්න. නමුත් අපිට අපේ එළඹගත් සිහියට පුළුවන් ඒක අතාරින්න. එළඹගත් සිහිය දන්නවා මම. ඒ කියන්නේ එළඹගත් සිහිය එහෙම නැත්නම් අපේ අවධානය දන්නවා මේ අවධානය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා මුලින්දලා. අපි ඉපදිච්ච දවසේ ඉඳලාම අපි දන්න අපිට දැනට ගෝචර වෙන්නේ අපි ඉපදිච්ච දවසනේ. ඒ ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වා වෙනකන් අපිට දැන් ඔයා කවුද කියලා ඇහුවොත් අර දැන් මම මෙච්චර වයසක එක්කෙනා මේවා කියනට වැඩිය අපේ ගැඹුරටම ගියාම තේරෙනවා මේ මම එකම එකයි අපේ අධ්‍යාත්මය
අපේ අධ්‍යාත්මේ එහෙමමයි තිබුණේ. ඒක වෙනස් වුණේ නෑ. නමුත් ඒකට උඩින් වැඩිච්ච මේ මානසින් වැඩිච්ච දේවල් තමයි මේ වෙනස් වුනේ. ඒවට තමයි මේ අනිත් අය නම් කියලා කතා කරන්නේ. එහෙම නැත්නම් අනිත් අය මේ ආ ඔයා වයසට ගිහිල්ලා ඔයා තරුණයි එක්ක ඔයා මෙහෙමයි අරහමයි කියලා විස්තර කියන්නේ අනිත් අය. නමුත් තමන්ගේ යටම හිතේ යටටම ගියොත් වෙලා තියෙන සමහරලාට අපේ මනසට ඔය දීලා දින මේවා දැක්කම අනේ මන් දැන් වයසද මන් මැරෙන්න ළඟයි අරේ මේ කිකි අපි හිතනවා. ඒ හිත ගන්නේ හිත සිතවි. ඒක ඕනේ නැහැ. ඒක නැතුව අපි ගියොතින් අර අපි ඉපදිනකොට ගෙන අපේ අධ්‍යාත්මයේ කියන මේ මට්ටමට යවෙනවා. ඒකට ගියාම තේරෙනවා මේ ඇත්තටම ඔය මැරෙනවා ඉපදිනවා කියන එකෙත් කිසි තේරුමක් නැහැ. මොකද ඒ ස්වභාවය කියන තැන අපි ඉපදිනකොට ගෙන අපේ ස්වභාවය කියන තැන මීට වඩා ඉතා ගැඹුරුයි. ඒක තමයි මූල අරමුණ කියලා. අපි දන්නේ නැතුව දැන් මේකට උඩින් මේ මනසෙන් ඔක්කොම හදාගෙන. ඒකයි මේ වෙලා තියෙන කියන එක අපිට තේරෙන්නේ. දැන් ඔතන පොඩි පොඩි මේ මම අර තාටියක් අර ගිය සුමාරි කිව්වා තාටියක් මේ මට ඔන තව දිනුනා මේක මේ තාටියක් කැම්පරට කතා කරලා එක එක්කිනාටත් එක්ක ඔය තම තමන්ගේ අවධානය තුල මේක රැඳෙන මේක ලිහිල් කරගන්න ඇති. ලිහිල් කරගන්න උදව් කරා. දැන් එතනදී දැන් ඔය මම කියපු ටික ගැන මේ කොහොමද ඕගොල්ලෝ හිතන්නේ? අපි චින්තකකින් පටන් ගමු. අපි දැන් ගියසුමාරි කතා කරනකොට දැන් මේ කනෙක් වෙනවා. ඔය කියපු ටික හරි. දැන් ඔතන තියෙනවා මේ දැන් අපි හැමතිස්සෙම කතා කරන්නේ ඇලීම ගැටීම වළක්ව ගන්න කියලානේ. දැන් ওই සමහර දැන් අපි ওই සිදුවීම් සමහර දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේ අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් එimhe අපිට බඩගිනි වෙනවා. දැන් අපේ බඩගින්න කියන එකත් ඔය අශ්‍රලෝක ධර්ම චක්‍රයේටම අයිති එකක්. නමුත් ඒවට අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ ඒක අත්‍යවශ්‍ය අංගයක් නිසා. නමුත් එතෙන්දි වැදගත් වෙන්නේ මේ ප්‍රතිචාර දැක්වීම අර ලෝභ දෝෂ මෝහ වලට අයිති නැති විදිහට ප්‍රතිචාර දැක්වීම තමයි අවශ්‍ය. ඉතින් මම කියන්න හදන්නේ දැන් ඔය සිදුවීම් වලට ස්වභාවික දේවල් වලට අශ ඔකේ වෙන ස්වභාවයෙන් වෙන දේවල් වලට හැම එකටම අපිට පැත්තකට වෙලා මේක සිද්ධියක් පමණයි කියලා ඉන්නවා කියන එක නෙමෙයි ඔකෙන් අදහස් වෙන්නේ. සමහර දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්න අවශ්‍යයි. නමුත් අර ලෝභ දෝෂ මෝහ වලින් වැළකීලා. මොකද එතනින් තමයි අර චක්‍රයේ සංසාරයේ දිගටම යන්නේ. යන එකට මුල පෑදෙන්නේ. ඒක තමයි මට එකතු කරන්න තියෙන්නේ ඔබට. අශ්‍රලෝක ධර්මයේ කියන මාතෘකාවට කිව්වොත් නෑ ඒකෙදි ඔගේ තව පැත්තක් තියෙනවා නේ. අපිට නොසැලී ඉන්න පුළුවන් යම් අවස්ථාවක අපිට එන අපිට බලපාන අවස්ථාවක් විනත් අයට බලපාන අවස්ථාවලදී කොහොමද අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ? දක්වනවද නැද්ද කියන එකත් මගේ හිතේ වැඩ කරන අදහසක් තමයි. හොඳයි මත් තේන ඔය අයිය කියන එක. ඒක අරකෙත් එක සමානකම් තියෙනවා. මම ඒකත් කතා කරන්න ටිකකින් අෂ්ටලෝක ධර්මය ඒක පිළි අරගෙන ඒක පිළිගන්නවා කියලා කියන්නේ අපි ඒ එකක්වත් එක්ක ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියන එක නේද? හරි හරි හොඳයි. ඔය තාමතර යසුමාන කීපේ දිනු හරියටම ඉන්නවා. හොඳයි ඒක. අසලෝක ධර්මය කියන්නේ ඕනම එකත් එක්ක ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. හරි. මට කියන්නේ අපි ඉන්න තැන මානය අපි ඉන්න තැන කොතනද කියලා බලා ගන්න පුළුවන් මිනුමක් විදිහට තමයි අසලෝක ධර්මය පාවිච්චි කරන්නේ කියන්නේ. හොඳයි හොඳයි. ආයිත් වෙන්නේ කියන්නේ. හොඳයි හොඳයි. ඒක තමයි මගේ උත්තරේ. මම ඒක ඉන්නම් මේ තව ටිකක් මෙන්න මෙහෙම අදහසක් මට ඉදිරිපත් කරලා හැකි. මම දන්නේ නැහැ මේක එතෙන්ට උචිතද කියලා. මේ දැන් ඔය අපේ හිත පිළිබඳව මේ හිත පිළිබඳව දැන් අපි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ මේ හිත සංවර කර ගැනීම හරි
හිත සම්බන්ධ උත්සාහයක් නෙමෙයි අපි තියෙන්නේ. ඉතින් මේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා අපි හැමතිස්සෙම ඉන්නේ දෙන්න මේ ප්‍රතුජ්ජනයා ඉන්නේ දෙන්නෙක් එක්කයි කියලා හැමතිස්සෙම. ඒ දෙන්න තමයි එකක් තණ්හාව අනිත් එක මම. මම කියන්නේ ඒ පුද්ගලයා. පුද්ගලයා කියන වචනේ වැරදි නම් ඒ ඔය දෙන්න තමයි ඉන්නේ කියලා. ඉතින් ඔතෙන්දි ඉස්මතුලා එන්නේ තණ්හාව. තණ්හාව සහිත විඥානය තමයි ඉස්මතුලා එන්නේ. ප්‍රතුජ්ජනයා ඉන්නේ හැමතිස්සෙම තණ්හාවත් එක්ක එයා ඒ විදිහට දිගට ගැටි ගැටි යනවා. එතකොට තමයි මේ මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳ කොටස මෙයා වෙන්නේ. එතකොට අෂ්ට ධර්ම ලෝකේ තමන්ගේ පැත්තට වාසි නම් හොඳයි, අවාසි නම් කනගාටුදායක. ඉතින් මේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ඒ කියන්නේ මේ ලෝක අෂ්ටලෝක ධර්මයේදී සිතක් යම්කිසි සිතක් කම්පණය වෙන්නේ නැත්නම් ඒක තමයි නිර්වාණය කියලා මේ මහා මංගල සූත්‍රයේ තියෙනවානේ. ඉතින් මේ ඒක තමයි මට කියන්න දෙන්නේ. එතෙන්දී අර මතක තියෙන්න ඕනේ අපි දෙන්නෙක් එක්ක ඉන්නවා කියලා ප්‍රතුජන පුද්ගලයා. මේ එක්කෙනෙක් එකක් තමයි, ඒකාන්තයක් තමයි මේ විඥානේ අන්හව සහිත විඥානේ. අනිත් එක පහිත තමයි මේ තණ්හාවෙන් පිරිසුදු වෙච්ච පිරිසුදු සිත. ඒකට තමයි අපි මේ එළඹගත් සිත කියලා කියන්නේ. එළඹගත් සිත කියලා දැන් අපි ළඟ තියෙන සිතයි ඒක වඩා හොඳ පිරිසුදු වීමෙන් පස්සේ තමයි සෝවාන් ඵල සහ අනිත් කොටස් එන්නේ. ඉතින් ඒක සඳහා ප්‍රවේශමෙන් බොහොම තල්ලු කරන්නේ නැතුව හිමීන් සැරේ යාප්පෙන් මේ හිතත් එක්ක මේ යාප්පෙන් වැඩ කරන කියොත් තමයි වැඩේ කරන්නේ. ඒ වගේම අපේ භෞතික දේවලුත් ඒක සම්බන්ධ නැහැ. විශේෂයෙන් සීලය, සතිය, ඊට පස්සේ ත්‍යාගශීලී භාවය, කෘතඥතාවය අර වගේ ඒ වගේ කොටසුත් එනවා උදේට. ඉතින් එතෙන්දී අපේ බිහේවියරල් ඇස්පෙක්ට් එකකුත් තියෙනවා, මානසික ඇස්පෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් හැබැයි ඔක හදිසි යන්න පුළුවන් කියන්නේ හිමි සැරේ බොහොම හිත යාප්පෙන් තියාගෙන යන්න ඕන. හිතත් එක තරහ වුණත් වැඩේ බග. ඔය අර මේ මහා මංගල සූත්‍රයේ තියෙන අර පොඩි පාඩයක් කියවේ ඒකයි මම කියනවා පොඩ්ඩ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. හිත කම්පා වෙන්නේ නැහැ කියන එක. නෑ. ඔව් ඒක තමයි හොඳ පොයින්ට් එක මට මේ ගේන්න ඕනේ. දැන් ඒ කියන්නේ ඕන අෂ්ට ලෝක ධර්මයකදී සිත කම්පා වෙන්නේ නැත්නම් එතන තමයි නියම නිවන තියෙන්නේ කියන එක නේ. එතෙන්දී ඔය දැන් සිත කම්පා වෙන්නේ නැත්තේ කියන එක යන තමයි දැන් මේ අපි කතා කරනකොට කියන්න තියෙන්නේ. දැන් ඔතනදී අර චින්තක කිව්වනේ අර සමහර වෙලාවට අපිට රෙස්පොන්ඩ් කරන්න වෙනවා. ඒ රෙස්පොන්ඩ් කරන්න වෙන එක අපිට කෑම ගන්න වෙලාවට අපි ඒක කෑම ගන්න ඕනේ. ඒකට එතකොට සිත සැලනවද නැද්ද කියන එක තමයි ඔතන තියෙන පොයින්ට් එක. දැන් ඇත්තටම අපි දැන් ගිසුමනේ කතා කරනකොට අපි ඔබ ටිකක් කතා වුණා. අර දැන් රෙස්පොන්ඩ් කරනවා කියන එකේදී දැන් සමහර වෙලාවට තමන්ට හිතේ තියෙන සමන් කියන්නේ ඇත්තම ගොඩක් මේක තමයි දැන් සත්‍ය ක්‍රමේ. මේ කියන්නේ දැන් අපිට අපි මනසින් අපි හිතන කොට කියනවා මේක රෙස්පොන්ඩ් කරන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේක මේ අපි ඒක එනකොට අපිට ඒක මේක මෙහෙමයි කියලා තේරුම් අරගෙන ඒකට ඒ වැඩේ කරන්න. අපි දුම් බඩගිනියාම අපි දැන් තව ටිකක් කනවා මේ ඒක 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 කයවහම බඩගිනි ඉවර වෙනවා කියලා අපි හිතනවා. ඒතර අපි ඒක ඒ වැඩේට උදව් දෙනවා. ඒක ඒක අර දැන් ඔයා දැන් චින්තක ඔයා හිතන් හිටුවේ මම ඒ කමෙන්ට් එක දැනගා කියලා හිතුවේ මේකට තමයි. ඔයාට තේරෙන්නේ අපිට මේ අපිට ළඟපාල තියෙන අපිට දැනෙන මට දැනෙන හැම දෙයකටම අපි රෙස්පොන්ඩ් කරන්න ඕනේ. අපිට ওই පිට තියෙන ඈත තියෙන දේවල් වලට රෙස්පොන්ඩ් කරන්න නැතුව ඉන්න පුළුවන්. රෙස්පොන්ඩ් කරන්න නැත්නම් රියැක්ට් කරන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් අපේ මේ ඇඟේ තියෙන ඒවට හරි අපිට මේවා දිනනට හරි රෙස්පොන්ඩ් කරන්න ඕන කියනකොට ඒ වචනේ රෙස්පොන්ඩ් කියන එක පාවිච්චි වෙන්නේ වාගේ අතින් හැමතිස්සෙම මේ මේක මම විසින් කර යුතුයි කියලා. නමුත් අර 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 දැන් අර අර මංගල සූත්‍රයේ තියෙන කෑල්ලා ඒක ඔක්කොම තියෙනකොට කියන්නේ මම කියන්නේ මේක දැන් මේක සරල මේක නිකන් මේ මම මේ කියන ඊළඟ පියවර තමයි ඉතින් අපි සෝවාන් කියන තැනට ඇවිල්ලා එතනින් පාවිච්චි වෙනදී කියන මම කියන්නේ ඒක ඒකට කියන තේකනල්ට එක අමාරුයි අවබෝධ කරගන්න මේක මොකද්ද මේ මෙතන යරකේ තියෙන වෙනස කියලා. ඒක තමයි මේ සතුල් තැන. එතකොට අර දැන් කැමකට වුණත් ඇඟේ තියෙන දෙයකට වුණත් රෙස්පොන්ඩ් කරනවා කියන්නේ මේ අර වගේ ඔය
දැන් මේක මම මෙතන නැවතුවා මේක ඉවරයි කියන රෙස්පොන්ඩ් එක නෙමෙයි. එතන නෙමෙයි ඔතන තියෙන්නේ. අර අර සිතට සිතට කිසිම සම්බන්ධයක් නැතුව මේක කියන්නේ මේකත් අර මම අර ගේසුමණ කිව්වේ ඈත පාරක වැටලා තියෙන ගොම ගොඩ හා සමාන ලෙස තමන්ගේ බඩගින්නත් තේරෙන්නේ. තමන්ගේ බඩගින්න විතරක් නෙමෙයි තමන්ගේ මේ ආශ්වාස ප්‍රාශ්වාසය තේරෙන්න ඕනේ. අර ඈත තියෙන අර විඥාණයට අදාළ කොටසට අර එළඹගත් සීර අදාළ කොටස නොවේ කියන එක. අන්න ඒ ඒක තමයි අර ගැඹුරුම ස්වභාවය. ඒතතු එතෙන්දී අපි ජීවත් වෙන්නේ අපි අපි ජීවත් වෙන්නේ මේ එළඹගත් සීහිය තුල නම් එහෙම නැත්නම් අපි ජීවත් වෙන්නේ ආධ්‍යාත්මය තුල විතරම නම් ජීවත් වෙනවා කියන එකේ මම අදහස් කරන්නේ අර මම කියන්නේ හිත අයින් කළම දාලා තියෙන්නේ. හිත 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 තියෙනව නැතුව නෙමෙයි හිත අයින් කරයි කියන එකෙන් අදහස් කරන්නේ හිත. දැන් හිත පැත්තෙන් බලනකොට හිතනවා මේක හිත අයින් කරනවා කියන්නේ මොකද්ද කියලා. ඒකට හිතන්නේ මේක මේ විසිකල දානවා එක්ක ට්‍රෑෂ් එකට දාලා නවත්තලා එහෙම නෙමෙයි. මෙතන මේ කියන්නේ හිතෙන් වෙන් වුණා. අර ඉස්කිඩිය ගෙම්බෙක් වෙලා ඩ්‍රයි ලෑන් එකට ගියා. ඒ ඩ්‍රයි ලෑන් එකට ගියාට පස්සේ දැන් අර ගෙම්බට තේරෙන මේ වතුර කියන්නේ මොකද්ද කියලා. ඒ වගේ වැඩක් මෙතන තියෙන්නේ. ඒ වතුර කියන්නේ මොකද්ද කියන එක තේරෙනවා හා සමානව ඒක දකින්න නම් අපිට අර ගෙම්බ වෙන්නම ඕනේ. නැතුව නම් බෑ. ඒ කියන්නේ වතුරෙන් එළියට යන්නම ඕනේ. නැතුව නම් ඒක තේරෙන්නේ නැහැ. නමුත් එතකොට අර දැන් අර රෙස්පොන්ඩ් කරනවා කියන එකේදී දැන් රෙස්පොන්ඩ් කරන්නේ වෙන විදිහකට. රෙස්පොන්ඩ් කරනවා කියන්නේ මේ වතුරනේ දින දැන් තමන්ගේ ඇඟ වුණා අර වතුර වගේ පේනවා. එහෙම නැත්නම් තමන්ගේ ඇඟ වුණත් අර එහා පාරේ දැකපු නැති ගොමුගඩ වගේ පේනවා. ඒක ඒක දැකපු නැති ගොමුගඩ කියනවා ටිකක් ඉතින් කොහොමද ඒක දැක්කේ නැත්නම් අපිට අදාළ වෙන්නේ නැහැ ඇත්ත තමයි. මොකද ඒ අදාළ වෙන්නේ නැත්තේ කියන්නේ අපේ ශරීරයත් අදාළ නැහැ අපිට. අපි අහලා දිනවනේ බණට අහලා දිනවා ඕක කියන්න කියලා මේක මේ නිකන් මුලාවක් මේක කිසිම වැඩක් නැහැ කියලා. නමුත් ඔහොම නෙවෙයි අපිට ඒක අපිට අපිට එක්ස්පීරියන්සින් එක දැනගන්න. එක්ස්පීරියන්ස් අපිට දැනෙන්න ඕන. ඒක තමයි ඒ සටල් තැන. දැන් ඒක නිතර බුදුහාමුදුරු කියනකොට මේ මේ කිව්වර ජේතවනාරාමේ තියෙන මම ඔක කිසුමන කිව්වා. ජේතවනාරාමේ තියෙන ගස්වල අතු එහෙම නැත්නම් ගහේ තියෙන කොළ වැටලා තිච්ච එක කවුරු හරි එකට එකතු කරලා ඒක ගිනි තිබ්බොත් ඒක Tamanට අදාළද? Tamanට මොකද ඒකින් තියෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවා ඒහා සමානව Taman කියලා තියෙන මේ මමත්වය කියලා තියෙන එකට ඕන එකක් වුණත් කමක් නැහැ කියන විදිහට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අර සිතෙන් අයින් වෙනවා කියන එක අර දැන් මංගල සූත්‍රය කියන කැලේදී ඒක කියන්නේ අපි මේ මෙතනින් මේක නැති තැන මේකට සම්බන්ධ නැති කෙනා තමයි මහා පුරුෂයා. ඒක නිසා එතන ඒක තමයි එතන වෙනස. දැන් අර අයියා ඔකට කිව්වේ ඒ ඒ වෙලාවට දැන් ඇත්තටම අපි අර මේ අෂ්ටලෝක ධර්මයේ කියලා කිව්වහම අපිට තේරෙන්නේ මේ මේ ලෝකේ දින හැම එකක්. ඒකට මේ අපි මම කියලා ඉන්න මගේ තියෙන උස්ම ඉහළට පහළට යන එකක් තුනක් සිදුවීමක් විතරයි කියන්නේ. දැන් ඔය සිදුවීමක් විතරයි කියලා මම මේ වචන වලින් කිව්වේ. එතකොට අර මනසට ටිකක් තේරෙන්නේ මේක සිදුවීමක් විතරයි. ඒක හරි අමාරු සිදුවීමක් විතර කියලා ගණන් ගන්න අපිට වෙනකොට. අපිට වෙනකොට අපේ මනසෙන් දැන් කියනවා නෑ මේක සිදුවීමක් විතරක් වෙන්න බෑනේ මේක මට නෙවෙන්නේ කියලා. ඒ මොකද අර මනස විතරයි දන්නේ මේක. අර අර වතුරේ ඉන්න ඉස්ගෙඩිය වගේ. වතුර විතරයි දන්නේ යාට. එතනින් එහාට ගියේ කියලා ඒක යම එක තමයි දවල් DHA වෙනවා කිව්ව ඔබ බොහොම සීරුවෙන් කරන්න ඕන වැඩක්. ඔබ බොහොම සටල්ව කරන්න ඕන වැඩක්. මොකද ඔබ හරි අමාරුයි මොකද මනස හදන කොහොම හරි මේක තියාගන්න. ඒක තමයි වැඩේ. ඒක සටල්ව කරගන්න ඕන වැඩේ කියන එකේදී දැන් ඔය ඔය භාවනා කරන අයට ගොඩක් වෙලාවට අර දිගටම එළඹගත් සිහිය එක තැනක ගොඩක් වෙලා තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒ ඔය කියන දේ දකින්න පුළුවන්. ඔය සටල් එක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. මේක නිකන් මේ අතින් අතාරිනව නෙමෙයි. ඔබ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් එක මම ඕක ඔය ඉස්සෙල්ලාම ගොඩක් ඉස්සරත් ඔබ කියලා දෙනවා. මේ ඔක මේ මේ විස්තරය කියන එක මේ මේකත් බුදුහාමුදුරු කියලා දෙන එක දැනක මොකද මම මේක කියන්නේ නට එක්කෙනෙක් මට විස්තර කරලා කිව්වා ඕක තමයි මේ බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වේ කියලා. මම ඒව මතක තියාගන්නේ නැහැ. මොකද මතක තියාගන්න හේතුවක් නැහැ මට. කොහොම හරි මෙතනදී මේ කියන්නේ දැන් අපි දැන් මම අර කිව්වනේ අර එළඹගත් සිහිය එක තැනක ගොඩක් වෙලා තියාගන්න පුළුවන්කම තියෙනකොට අපි දන්නවා ඒ එළඹගත් සිහිය තුළ ජීවත් වෙන ටික විතරයි අපිට අදාළ.
ඒ කියන්නේ අපිට අපි දන්නවා අපිට දැන් අපි අපි කකුල රිදෙනවා කියලා අපි අවධානය එතෙන්ට ගිහිල්ලා තිබුණොත් අපි කකුල රිදෙනවා. හැබැයි අපි අවධානය මේ අපි දැන් කතා කරන ඒවට අවබෝධ ඒ කතා කරන ඒවට අවධානය යොමු කරගෙන ඉන්නොත් අපිට ඒක විතරයි ගෝචර වෙන්නේ. ඒ ස්වභාවයේ එන ඒක දන්න නිසා ඒ ස්වභාවයේ මේ පැත්තට මේ පැත්තට එක්ස්පීරියන්ස් කරා නිතර. භාවනාවේදී ඔය ඔය දෙක එක්ස්පීරියන්ස් කරන්න. ඒ කියන්නේ මේ කියන්නේ කකුල රිදෙන හරි කෝ අවධානය මොකක් හරි එකක් තිබිච්ච තිබිච්ච එකක් නැති වෙච්ච ගමන් හොඳට රෙකග්නයිස් කරන්න ඇක්නොලජ් කරන්න අරක නැති වුණා. ඒතකොට දැන් මම ඉන්නේ මෙතන ඉතින් ඒ ඒ තියෙන පුරුද්ද අපිට යොදවන්න අර අවකාශය මම කියන්නේ අර ලැබගත් සිය සම්පූර්ණයෙන්ම අවකාශය තුළ රඳවන්න කියලා. එහෙම නැත්නම් අතරමං කරන්න කියලා. ඒ අතරමං කරනවා කියන එකටත් ඒ අවධානයේ සම්පූර්ණයෙන්ම අවකාශය තුර විතරයි ගෝචර. වෙන හිතවිලි හිතන්නවත් එපා. වෙන මුත්තත් මෙහෙම කරන්නේ නැතුව අර ඒක මෙහෙම මෙහෙම කරන්න මන්ද මගේ එක්ස්පීරියන්ස් එකට මම කියන දැන් ඒක අතරමං වුණා අපි කොහොම අපිටම අපිට දැන් 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 මේක කියන එකෙන් සමහරවිට ඔයගොල්ලන්ට වෙනසක් වෙයිද කියන එකයි මට මේ ටික සැකයක් තියෙනවා. නමුත් ඒක කියන්න ඔයගොල්ලෝ ඔයගොල්ලෝ දැන් දන්නවනේ ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් මේක. මේ මේකට බැඳ ඇලෙන්න එපා ගැටෙන්න එපා. ඒ කියන්නේ අපි දැන් එළඹගත් සිහිය සම්පූර්ණයෙන්ම අවධානය ඒ කියන්නේ අපි කෙලින්ම ඒ අවකාශය රතරියා අවකාශය විතරයි දැනෙන්නේ. ඒ කියන්නේ අවකාශය දැනනවා කියන්නේ මම මේ කතා කරලා නැවිච්ච ගමන් තියෙන ඒ නිහනතාවය දෙනානේ. ඒ නිහනතාවය විතරයි ඔයාලට දැනෙන්නේ. අපි එතනම ඒ නිහතාවේ තුර තවදුරටත් ඉන්නකොට එතන අපේ අවධානය නිකන් අවකාශයට යනවා. දැන් මේක කියන්නේ ආසට ගිහිලා ආස මේ 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 බලාකුළු වලින් එහාට යනවා කියන එක නෙවෙයි. දැන් මම අවකාශයට යනවා කියලා කියන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ඒ නිහන නිසසල ස්වභාවය තවදුරටත් පුළුල් වෙලා අපිට දැනෙන්නේ නිකන් මුකුත්ම ශබ්ද නැති ඒ අවකාශය. දැන් ඒකේ සමහර නිකන් බොහොම සතුල් සද්ද ඇහෙන්න පුළුවන්. දැන් ඔරලෝසු අර ටක් ටික් ගන්න සද්ද ඇහේ ඔයගොල්ලෝ. මේ අපේ ගෙදර ගේවා දිනවා. ඒක ඇහෙ නැති ඔයගොල්ලන්ට. ඊයේ අමතරව අහල පහල තියෙන තැන්වල එක කුරුල්ලෝ කෑ ගන්න එකක් හරි වාහනයක් යනවා හරි ඇවිල්ලා ඩිස්ටර්බ් වෙන්නේ අර අපේ ඒ ළඹගත් සිහිය. මොකද ඒ ළඹගත් සිහිය දැන් අතරමං වෙලා තියෙන්නේ අර නිහඬ නිසසල ස්වභාවය. මෙන්නතේ අවකාශය. ඒ අවකාශයේ ඉන්න නිසා තමයි ඒ එතන එතනට අපේ අපි අපි ගෝචර අපේ අවධානය සම්පූර්ණයෙන් වැහැවිලා තියෙන නිසා තමයි අර අනිත් ඒවා පැහැදිලිව දැන් ඇහෙන්නේ. දැන් ඔතන තමයි අර සටල් තැන. අපිට දැන් අවධානය තවත් දුරටත් තීව්‍ර කරන්න පුළුවන් පුළුවන් ඒ ශබ්ද වලින් අමතරව. මොකද ඒ ශබ්දයක් ඇහෙන එකට අපි අවධානය යොමු කරන විදිහ තමයි ශබ්ද හරියට ඇහෙන්නේ. අපි ඒ දෙක මැද්දෙට තියෙන තර අර නිහඬ දිසසල ස්වභාවයට තවදුරටත් තීව්‍ර කරමින් අවධානය ඒව ඇහෙන්න තු යනවා. මේක ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒ ඇහෙන්න තු ගියාම අපි ආයෙ යන්නේ ඒ නිහඬ දිසසල අවකාශය. දැන් ඒ අවකාශය තුල තවදුරටත් ඉන්න ඉන්න අපිට අනිත් දේවල් වල සම්බන්ධතාවයක් නැහැ. දැන් ඒක තුල ඉඳලා තවදුරටත් යනකොට අපි යනවා ඇත්තටම තලෙන් තලේ ගිහිලා. දැන් මෙතනින් එහාට මට කියන්න දෙයක් නැහැ. මොකද මෙතනින් එහාට සිද්ධ වෙන එක ඔය බලන් ඉන්න වෙන්නේ බලන් ඉන්න තියෙන්නේ. ඒක එහෙම වෙනකොට ඒක නැතිලා 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 ගිහිල්ලා මේ අර ස්වභාවයන් තමට ගෝචර වෙලා තිබිච්ච අවකාශයේ තියෙන ස්වභාවයන්ගෙන් ඔක්කොම ඉවතට යනවා.
එතකොට තමයි අපිට තේරෙන්නේ මේ දුක කියන්නේ මෙන්න මේ ඔක්කොම ස්වභාවයන් ටික තමයි දුක කියන්නේ කියලා. එතනින් එහාට දුක නැති තැන. එතන තමයි අර මම කියන්නේ එතන තමයි නීම විදියටම අපිට පේන්නේ අපි මේ සියලුම දේවල් අපේ නෙවෙයි කියලා. එතන තමයි මමත්වයේ කියන එක නැති වෙන. අන්න ඒ සතර ස්වභාවයේ ඉන්න කෙනාට දැන් ඔකල හිතන්න ඒ සාහනේ කියනට ආස්වාස ප්‍රාස්වාසයේ උන අදාළ නැහැ යාට. ඒකත් අස්ත්‍රෝග ධර්මයි. එනිසා ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්‍රතිචාර දක්වනවා කියන වචනේ දැන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. වෙන එක දෙවෙනි එක ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන එක රෙස්පොන්ස් කරන්නේ නැහැ කියන්නේ එයා ඒ ඒ ඒ ස්වභාවයේ ඉන්න කෙනාට මේක මේකට රෙස්පොන්ඩ් කරන්න දෙයක් නැහැ මොකද මේ සිදුවීම. දැන් මේක තමයි හරි සටල් තැන දැන් එතනදී තමයි දැන් අර මම කියලා තියෙනවා ඔයගොල්ලන්ට සමහර අයට සමහර මේ 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 අර අපි කියන්නේ අර ඕස්ට්‍රේලියාවේ හිටපු කතාව ඔය අර භාවනා කරපෙ කෙනෙක් හොස්පිටල් එකේ ගෙනිහිල්ලා දිනවා කියලා මැරුණා කියලා හිතාගෙන ගෙනිහිල්ලා බලනකොට අන්තිමට මෙයා අවදිලා බලනකොට මෙන්න මේ මේ මේගොල්ලෝ මේ මේගොල්ලෝ දැන් ඩික්ලෙයාර් කරන්න හදන මේ මැරුණා කියලා. මොකද එයාගේ පල්සස් නැහැ, මේව නැහැ, හුස්ම ගන්නෙ නැහැ, ඔක්කොම නැහැ. නමුත් එයා මෙතන එයාගේ අධ්‍යාත්මය තුල එයා හිටිය. ඉඳලා මේ ආපහු ඔන්න මේකට රෙස්පොන්ඩ් කරන්න පටන් ගත්තා. දැන් ඔය රෙස්පොන්ඩ් දැන් මෙතන තියෙන තමයි රෙස්පොන්ඩ් කියන එකේ වෙනස. දැන් ඒකට රෙස්පොන්ඩ් කරන්න පටන් ගත්තා කිව්වම දැන් රෙස්පොන්ඩ් කරන්නේ මේ මට පණ තියා ගන්න ඕනේ, මට මේක අවධානයේ තියෙන්න ඕනේ, මට මේක ආස්වාස පාස්වාස කරන්න ඕනේ කියන රෙස්පොන්ස් එක නෙමෙයි. එතෙන්දී අදහස් කරන්නේ මේක සිදුවීමක් විතරයි කියන එක ඇක්සෙප්ට් කරා, acknowledge කරා එච්චරයි. ඒ නිසා දැන් මේක මේ මනසට හරි අමාරුයි මේක ගන්න. මනසට අමාරුයි මේක ඇයි එහෙම කොහොමද කරන්නේ කියලා. ඒකෙන් තමයි මම කියන්නේ මේ මනසත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි අපි අර අවධානේ දැන් අර මාර්ගය තමයි අර දැන් ඔය මම පොඩ්ඩක් විස්තර කරේ අපිට දැනෙන්න ඉඩ හරිනවා. මෙහෙම එකක් නැහැ නේද කියන එක. දැනුණට පස්සේ ඊට පස්සේ මේ හැම එකක්ම සිදුවීම විතරයි. එතකොට රෙස්පොන්ස් එක අර තමන්ගේ ඇඟේ තියෙන තුවාලයටත් එච්චර. තමන්ගේ ආස්වාස පස්සසට එච්චරයි. එතෙන්දී අර රෙස්පොන්ඩ් කරන ක්‍රම දෙකක් නැහැ එතන. ඒ කියන්නේ අර ඈත තියෙන කෙනා ඈත තියෙන ගොම කොට දැකපෙන දිසායකට රෙස්පොන්ඩ් කරන්න නැති එකයි තමන් ගාව තියෙන දේවල් වලට රෙස්පොන්ඩ් කරන්න නැති එකයි කියන එකේදී ලොකු වෙනසක් නැහැ අතර. ඇත්තටම තමන්ට තමන් රෙස්පොන්ඩ් කරන්නේ මේ සිදුවීමක් විතරයි. මේ තියෙන දේවල් ඔක්කොම සිදුවීමක් විතරයි. ඒ කියන්නේ තමන්ගේ ආස්වාද ප්‍රසස්තේ ඉතර සිදුවීමක් විතරයි. තමන්ගේ බඩගින්න වුණා සිදුවීමක් විතරයි. දැන් එතන මේ සිදුවීමක් විතරයි කියන එක අවබෝධ කරගන්න ටිකක් අමාරුයි මේක. ඒ කියන්නේ මනසෙන් හිතා ගන්න අමාරුයි මේ මොකක්ද මේ කියන්නේ කියලා. ඒක ඇත්ත. ඒක සාධාරණයි. ඒක අසාධාරණ නෑ. ඒක ඒ දෙකේ වෙනස පෙන්වලා දෙන්නවා තියෙන්න ඕනේ කියන එකේ තේරුම අර 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 දැන් සමහර අය හිතනවා මේක තමයි කියලා මෙතන අතරමං වෙනවා. අර 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 හාමුදුරුවෝ කිව්වා වගේ අර ධානවල අතරමං වෙනවා වගේ කියන එකේදී මේකත් එක්තරා ක්‍රමයක අතරමං වීමක් වෙනවා. මොකද මෙතන එයා හිතනවා ආ ඒ කියන්නේ මට මේක මේක නම් ඕන එකක් දුවත් කියලා දකින්න පුළුවන්. දැකලා මේක ආනච්ච දුකන් ආත්ම කියලා මට එක අයින් කරන්න පුළුවන්. හැබැයි ඒක ඕන එකක්ම කරන්න පුළුවන් නම් 100%ක්ම ඒක තමයි හරියකම. නමුත් වෙලාදී සමහර වෙලාවට සමහර තවන්ට උගක්ම කිට්ටු දේවල්. විශේෂයෙන්ම කිව්වොත් ආසාර ප්‍රසාර වෙන තවන්ට මෙහෙම අතහැරලා ඉන්න පුළුවන්. ඒක බෑ කියලා කියන්නේ අර 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 කියන අර බුදුහාඳුර අර මංගල සූත්‍රයේදී අර කියපු අර මේ සම්පූර්ණයෙන්ම නිවිච්ච නැති එකන. නමුත් දැන් ඒක සම්පූර්ණයෙන් නිවෙනවා කියන එකේ එක්තරා දැන් බුදුහාමුදුර කිව්වා මේ දැන් සෝවාන් කියන තැන ඇවිල්ලා එතෙන්දී අපිට අර ක්ලියර් කට් දකින්නවා මම කියලා කෙනෙක් නැහැ කියන එක. ඒක 100%ක්ම ඐඩෙන්ටිකල් නිවන කියන එක. නමුත් අර ඒ සෝවාන් කියන එක දැක්කම ඒක දැක්ක කියන්නේ ඒක දැන් අර ගැඹුරු තියෙනවා. දැන් අපිට අර මම අර කිව්වේ මේ අපි ඉපදිච්ච කාලේ ඉඳලම තිබිච්ච මම මේ අධ්‍යාත්මය තමත් ඒ වගේම තියෙනවා කියන්නේ. ඒක ඔයගොල්ලෝ කියන්නේ ඒ ඒකට සමානයි. ඒකට ගොඩක් ඒකට ඒක තීව්‍ර වෙලා දැන් තියෙන්නේ. ඒක තමයි අතන තියෙන්නේ.
දැන් පොඩ්ඩක් ඔය සරල තැනකට ටික ගැඹුරටම ගියා. මේ අපි දැන් ආයෙ පොඩ්ඩක් මේ අර බලමු මම අර කියපේක මේ මම කිව්වා දැන් අර අපිට තේරෙනවා කියලා පොඩි කාලෙදි තිබිච්ච අධ්‍යාත්මයේ තමයි දැනුත් තියෙන්නේ කියන එක. ඒක ගැන ඔයගොල්ලෝගේ රෙස්පොන්ඩ් එක මොකද? ඔයගොල්ලෝ කොහොමද ඒක දින චත්ට නම් මට අමාරුයි. දැන් අපි මේව කල්පනා කරමු. අපි දැන් ඔයාට හිතෙනවා නම් දැන් ඔය චන්ද කියලා දැන් ඔයා ඉන්නවනේ. දැන් ඕ දැන් දැන් ඉතින් දන්නවා අපි මේව ඉපදුනා ළමයි ඇදුනා මැරි කරා ළමයි මේව බෑ කියන්නේ ඉන්නව ළමයි ළමයිනුත් මැරි කරා. එහෙම නැත්නම් කොහොම හිතලා දැන් අපි තාමත් ඉතින් දැන් ගෙදර ඉන්නවා කොහොම කරනවා තමයි. නමුත් නිකන් යටි හිතෙන් නිකන් අර කොන්ෂස් එකේ යටින්ම තමන්ට දැන් ඔයාලා තේරෙනවා නේද මේ මේ යා වෙනස්ුන්නේ නැහැ නේ. ඔය උඩින් ඔය ඇඟ වෙනස් වුණා ලෙඩ හැදුනා රම වුණාට යටි හිතෙන්ම එහෙම වෙනස් වුණේ නැහැ කියන එක නිකන් සෙන්ස් වෙන්නේ නැද්ද? අමාරුයි නේ. ඔව් නෑ ඒක 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 වෙනවා. ඒ කියන්නේ දැන් අපේ ඒ කියන්නේ values වෙනස් වුණාට අර හිටපු කෙනාවමයි කියන එක ඒකද නන්ද කියන්නේ? ඔව් ඔව් ඒක තමයි. දැන් අපි නම වයර් දැන් එකපාරට එක කල්පනා වුණේ මම පොඩි කාලේ කරපු දෙයක්. දැන් කෙන පොඩි කාලේ ළමයිත් එක්ක සෙල්ලම් කරා කියලා කල්පනා වෙනකොට වයර් දැනෙන්නේ අර දැන් අර වයසක ගති කකුල් වල තියෙන අමාරුව අර ඒව මොකුත් තේරෙන්නේ නැහැ. හරි ලස්සට සෙල්ලම් කරා නේ අපි මෙහෙම කියන්නේ අරත් එක්ක එක්ක ගහකට නැග ගනේද ඔවා කියලා මතක් වෙනවා නේ. ඔව් එතකොට අර 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 තමන්ගේ සෙන්ස් එක කෝ ෆීලිං එක මේ වයසට ගියේ කියන නෙමෙයි. හරි අන්න ඒක ගැන මම කතා කරන්නේ. ඔය හරි සතුට මොකද ඔක අල්ලගෙන දැන් මනසෙන් අපි මේක යට කළ දෙනින්ද ටයිම් ස්ට්‍රෙන් එක ඉඳලා ඉඳලා ඔක ඔය තැනට අපිට යන්න පුළුවන්. අපිට නම් පොඩි ළමෙක් වගේ හිතන්න පුළුවන් නේ. ඔව් ඒ ඒ ඒ තියෙන ගතිය ගැන තමයි මම කතා කරන්නේ. ඒක තමයි ඒක ඇත්තටම හරි විදිහ තව ටිකක් ටිකක් කන්ටම්ප්ලේට් කරලා තියෙනවා. තමන්ට තේරෙයි ඇත්තටම මේ ඔක්කොම වෙනස් වුණාට මම අර ඉපදිච්ච ගෙන ආපු අර අධ්‍යාත්මයේ ඒ කෝ සෙන්ස් එක නේද මේ දැන් තියෙන්නේ. ඒක විතරක් තිබුණා නේද දිගටම. දැන් ඕක ඕක නෙමෙයි නිවන කියන්නේ. මම කියන්නේ මේ ඒක හොඳ මේ අනිතාලම එක ටිකක් හිතාගෙන ඇත්තටම මේ වෙනස් වෙන දේවල් වෙනස් වුණේ මේ බාහිරව. ඉතා ගැඹුරින් අධ්‍යාත්මයේ ඉතාම ගැඹුරින් මේක වෙනස් වෙලා නැහැ කියන එක මනසට පොඩි මේ මම මේ මනසට පොඩි ට්‍රික් එකක් දාන්නේ. මනසට ඒක තේරෙන්න ඕනේ. හා ඒක වෙනස් වෙන්නේ නැහැ නේද කියලා. අන්න එතනයි මම මේ කතා කරන්නේ. හොඳයි ඔයාලට පොඩක් කන්ට්‍රොබ්ලේට් කළා. මොකද එතන තමයි අන්තිමට එතන තමයි එළියට යන අර සටල් තැන. ඒක 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 හරියට තීරු වෙන මේ අනිත්‍ය ඔක්කොම අෂ්ට ලෝක ධර්මයේ කියන එක දැන් අර හොඳට පැහැදිලි වෙනවා. එන අර ඒකට ඒක හුඟක්ම ගෝචර ඒක ඒක ඒකේ ඉන්ටෙන්සිටි එක වැඩි වෙනකොට අපි අර කෝ කෝ සෙන්ස් එකේ ඉන්සිටිවිටි එක වැඩි වෙනකොට තමයි තේරෙනවා ඇත්තට මේ ලෝකෙ දෙච්ච හැමදේම මේ ඔය සිද්ධ වුණා නේද. හරි ගියා නේද මම අරව කරා නේද මම අරව නේද. නමුත් ඉතින් මම නේ මේ මේ කියන අධ්‍යාත්මය නේද මේ ඔක්කොම කරේ කියන එක වැටෙනවා. ඒක තමයි මම මේ කිව් පොඩ්ඩක් කල්පනා කරන්න කියන්නේ. චින්තක රෝග දෙයක් නේ මම ඔය කිව් අර කෝ එක ගැන. ඕ ඕක තමයි අර මේ අර ලුණු ගෙඩියේ මේ මැදයි පොතු ටිකයි කියලා කියන්නේ. දැන් ඔය කියපු අර මූලිකම ස්වභාවය අධ්‍යාත්මය හරි මොකක් හරි ඒක තමයි ලුණු ගෙඩියේ මැද. දැන් අපි උපදිනකොට ඕක තමයි ගේන්නේ. එනල්ලා අර වටේ තියෙන මේ කවර ටික ඔක්කොම එකින් එක එකතු වෙනවා එක එක අපේ අත්දැකීම් හින්දා ජීවිත කාලය පුරාම. නමුත් අර කෝ එකට ගියාම කෝ එක තාම එහෙමම තියෙනවා. ඒ විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඕකේ මේ
අර අපි මම නැති කරනවා කියලා කියන එකෙන් කරන්නේ ඔතෙන්ට යන්න ඕනේ. ඔය අර මේ ටික මේ එක පොතු ටික ගලවලා නැත්තම් පොතු ටික හිල් කරගෙන ගිහිල්ලා එතෙන්ට ගියාම තමයි නියම කියන්නේ මම කවුද කියන එක දකින්න පුළුවන් වෙන්නේ. ඒ විදිහ ඒක තමයි මම දකින උදාහරණ. ඔය ඒක හොඳ උදාහරණයක් අත්‍තර. ඒක හොඳ උදාහරණයක් මොකද ඔය උදාහරණේ ගොඩාක් දෙනෙක් කර සමහර අය විස්තර කරන එක එක ආගම් වලත් උග විස්තර කරන සමහර අයලාට ඔය මුස්ලිම් මේකත් මුස්ලිම් නෙවෙයි මේ මේ සූෆි කට්ටියත් ඔය කියන මුස්ලිම් මේකේ අර තියෙන අනිත් මේක මේ ඒ වගේ අන්තයක ඔය ගොඩාක් දෙනෙක් ඔකින ඔගේ හරි හොඳ උදාහරණයක් තමයි. දැන් අපි ඒක පොඩ්ඩක් තව ටිකක් චුට්ටක් එක්ස්පෑන්ඩ් කරමු. මොකද දැන් ඔය දැන් ඇත්තටම ලුණු ගෙඩිය කියන එක හැදෙන්න ලුණු ගෙඩිය කියන එක හැදෙන්න මුලින්ම ලුණු ගහ හිටවල තියෙනවානේ. දැන් ලුණු ගහ හිටවනකොට ඒ ගහෙන් තමයි මේක හැදුනේ. දැන් ඇත්තටම දැන් ලුණු ගෙඩිය හැදෙන්න ඒ ඒ අර අරමුණ කියන්නේ අපි අර තියෙන මේ හේතුවක් තිබුණා. ලුණු ගහ කියන එක තිබිච්ච හින්දා ලුණු ගෙඩිය හැදුණා. ලුණු ගෙඩිය අපි ඊට පස්සේ ඒක ඒකේ යම් කිසි ලුණු ඇටයක් හරි ඒ පොඩි මේකෙන් තමයි ඒක පටන් ගත්තේ. ඒ ඇටේ ලුණු ඇටය කියන එක තමයි අපි තෝම හිත කියලා. ඒක නැත්නම් අපි හිතුව අර අපි අපි ඒක ඒක ඇත්තටම සමාන කරන්න පුළුවන් අපිට අර මේ නාම රූප කියන බීජේ. මේ නාම රූප කියන බීජේ කියලා තියෙන එක තිබුණා. නමුත් දැන් මේක හැදිලා හැදිලා දැන් මේ නාම රූප කියන බීජේ තමයි මේ ලොකු වෙලා අපි ඔය දැන් මේ මනස හදාගෙන අරම කරගෙන ලොකු වෙන්නේ. දැන් ලුණු ගෙඩිය වගේ තියෙන. දැන් ওই ලුණු ගෙඩියේ ඊළඟට දැන් අපි පොතු ටික ඔක්කොම අයින් කරාට පස්සේ ඒව ටික ඔක්කොම හැරිලා බේම කරොත් ඊළඟට අර බීජය අල්ලගන්න බෑ දැන්. බීජයක් නෑ දැන්. මුකුත්ම නෑ. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ මේ මන මේ මනුස්ස කියන්නේ සබ. මනුෂ්‍යත්වයේ ලබා ගත්ත කෙනාට තමයි මේක ඉක්මනට අතහැර දාන්නත් පුළුවන්. අතහැරියාම මේකෙ මුකුත් නෑ දැන් ඊළඟට. අර ලුණු ගෙඩිය වගේ මොකුත්ම නෑ දැන්. හැබැයි ලුණු ගෙඩිය පටන් ගන්නකොට ගෙනාපු දෙයක් තිබුණා. ඒක තමයි අර නාම රූප කියලා ගෙනාපු අර බීජේ. ඒක නිසා දැන් හැබැයි මේ බීජේ කියන එක තමයි මේ අපි මේ අෂ්ටලෝක ධර්මයට එකතු කරගෙන මනස කියලා අදාගෙන මේ ඔක්කොම කරගෙන ඉන්නේ. ඒකම තමයි ඊට පස්සේ නැති මේකෙන් තව බීජයක් හදලා ඊළඟට කියලා හිතවන්නේ. ඒක ඒක අර උදාහරණයට ගත්තහම උදාහරණේ හරි හරි හරිම හොඳයි. මොකද එතනදී අර දැන් ලුණු ගෙඩිය සුද්ධ කරනකොට දැන් ඒක ලුණු ගෙඩිය අන්තිම වෙනකම් ගෙටෙත් හරි මොකුත් නැහැ දැන්. දැන් බීජයක් නැහැ. ඒක තමයි මෙතන මේ කියන්නේ. ඒකදී තමයි අර දැන් අපි කියුවේ මේ අපේ අර එසෙන්ස් එක දැන් ඔය මම කියවලා එසෙන්ස් එකෙන් නේද මේ ආවේ කියන්නේ. මම මේ කියන්නේ අර අපේ අවධානය යොමු කරන්න ඕනේ දැන් ඇත්තටම මේ අපේ අපි මේ ලුණු ගෙඩිය හැදුනේ මේ මේකෙන් මේ බීජයෙන් කියන එක. ඒ එතනට ගියාට පස්සේ ඒක දැන් අන්තිමටම එතන එහෙම එකකුත් නැහැ කියන එක ඇත්තටම ලුණු ගෙඩිය දිහා බලනකොට වෙන්නේ. මොකද දැන් අර ලුණු ගෙඩිය දැන් සාමාන්‍යයෙන් මුල හරියෙන් තමයි මේ ලුණු ගෙඩිය හැදෙන්නේනේ. දැන් ඇත්තටම පෙට්ට පෙට්ට අරන් දානකොට ලුණු ගෙඩිය මේ මේ මුල හරියේ පොඩි ටිකක් පොඩක් තියෙනවා ඝන ඝන තැනක් නේ. හැබැයි ඒ ඝන තැන ටික ටික ගැලවෙනවා. ඝන තැන ගැලවිලා ගැලවිලා ගිහින් ඒ ඝන තැනත් නැති වෙලා යනවා. මොකද ඒ අර ඝන තැන තමයි අර අපි කියනවා විඤ්ඤාණය කියලා. හරි. ওই විඤ්ඤාණය පිටි පිටි ගැලවිලා යනකොට අර විඤ්ඤාණය ටික ටික ගැලවෙනවා වටේට. ගැලවිලා ගිහින් අන්තිමට ඒක නැති වෙනවා. හොඳ උදාහරණයක්. ඕක තමයි වෙන්නේ. නමුත් අර ඝන තැන තියෙනවානේ. ඒ ඝන තැන ගැන තමයි මම මේ කතා කරන්නේ. දැන් අපිට අපි දැන් වුණත් අපිට තේරෙන්න ඕනේ අපි තුමු දැන් අපි අපි දැන් කතා කරන ලුණු ගෙඩිය තියෙන මේ අර වේලිච්ච සිවිය. ඒක ගැන තමයි අපි නිතරම ගොඩක් දෙනෙක් බහු මේ පුතග්ජන ස්වභාවයෙන් ඉන්නේ නැහැ කරන්නේ. ඒක තමයි කරන්නේ. ඒක ලොන්ට ඉතින් මේ මම ලුණු ගෙඩිය ඉතින් හැම එකක් එක්කම ගැටෙනවා ඇලෙනවා අනමනක් තියෙනවා. අපි ඔන්න දැන් ওই ලුණු ගෙඩියේ ඒ අර වේලිච්ච සිවිය ටික අයින් කරලා දැන් අරන් මම පොඩ්ඩක් ටිකක් වේලිච්ච නැති නිකන් පොඩ්ඩක් මේ සොෆ්ට් සිවියක් තමයි ඊළඟට තියෙන්නේ. ඒක තමයි දැන් අපි දැන් මෙතන ඉන්න කට්ටියට මේ සාමාන්‍ය තේරෙන්නේ ඕක දැන්. මොකද අපි දැන් එච්චර අරවත් එක ගැටෙන්නේ නැහැ. මේවත් වෙන්නේ නැහැ. අපි බොහොම සොෆ්ට් විදිහට ඉන්නවා. දැන් ඒක තව සිවියක් අයින් කරනවා. ඊළඟට තව ටික ඊටතට සොෆ්ට් එකක් තමයි ඊළඟට තියෙන්නේ යට. ඒකත් අයින් කරනවා. ඒක තව ටික සොෆ්ට් එක. කොහොම හෝ යනකොට ඒ අයින් වෙනවත් එක්කම අර ලුණු ගෙඩිය අර දෙපිච්ච මුල හැදිච්ච තැන දින අර ඝන කොටසත් ටික ටික ගැලවෙනවා. දන්නවනේ ඔයගොල්ලෝ ලුණු ගෙඩිය සුද්ධ කරලා ඇතින ඔක්කොම. ඒ ගණ ටික 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 අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා අන්තිම පීල් එකක් පීල් කරලා දැම්මම මොකුත්ම නැහැ.
ඕක තමයි වැඩි. දැන් ඕකෙදී අර ඝන කොටස ගැන තමයි මම දැන් කතා කරන්නේ. දැන් අපිට තේරෙන්න ඕනේ ඇත්තටම මේ අපි ගොඩක් දේවල් වයසට ගිහිල්ලා මේ දිනේ ඔක්කොම තිබුණත් අපි යට යම් කිසි ස්වභාවයක් තිබුණා. ඒකෙන් තමයි අපි පටන් ගත්තේ ඉපදෙනකොට. ඒකට අපිට යන්න පුළුවන්. අපි අපි මේ සෙල්ලම් කරනකොට ඒවා දැන් අපිට අපව නිකන් අවධානය යොමු කරතින් පොඩි කාලේ අපි මොනාද කරේ කිව්වම අපිට අර අර සැහැල්ලුව අපිට දැනෙනවා. ඒ සැහැල්ලුව තමයි මේ කතා කරන්නේ. ඒක තවදුරටත් යටට යන්න ඕන කියන එක තමයි මගේ අර ඊළඟ ස්ටෙප් එක. දැන් මේ ඒකවත් අඩු ගන්න අපිට ෆීල් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒ ඔය උදාහරණයක් ගන්න මොකද අයියට කියන්නේ? මට කියන්න තියෙන අපි වෙනස් කරන්න ඕන අර ඔය කියන අර අපි අපි කටයුතු කළ යුත්තේ මේ අර මූල බීජය වෙනස් කිරීමට. කියන්නේ අපි මේ 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 ආත්මෙට ගෙනාපු දේවල් තමයි තාමත් මතක කියන එක නේද අපිට අදහස් කරන්න වෙන්නේ. එතකොට අපි අරන් ආපු සංස්කාර තමයි ඔය අපේ මතකේ තියෙන්නේ. අපි වෙනස් කරනවා නම් කරන්න ඕනේ ඒ ටික. ඊට පරිබාහිර දේවල් වෙනස් කරන කිරීම නෙමෙයි පරමාර්ථය වෙන්න ඕනේ නේද? ඔව්. ඔය දැන් ඔය අයිය කියන්නේ අර අර පරිබාහිරව තියෙන මේ අශ්‍රලෝක ධර්මයේ වෙනස් කළ වැඩක් නැහැ. අපි තියෙන අපි ඇතුළේ තියෙන අපි ගෙනාපු අශ්‍රලෝක ධර්ම තමයි වෙනස් කරන්නේ කියන එක. එතෙන්දී එතෙන්දී අර දැන් ඒකම ඒකේ මම අර උදාහරණේ පොඩ්ඩක් අයිය කල්පනා කරන්න කරා. දැන් උදාහරණේ අපි ගෙනාවනේ. ඒකට සම්බන්ධ කරගෙන ඔක තව අයියට විස්තර කරන්න ලේසි වෙයි කියලා මම හිතන්නේ. දැන් අපි තුමු අපි ගෙනාපු දේ තමයි ලුණු ගෙඩියේ ලුණු ඇටේ මම දැන් ලුණු ඇටවලින් ඇටවලින් පළවෙන්නේ ලුණු ඇටේ. හැබැයි ඒකේ පළවෙලා දැන් අද ඇවිල්ලා තිනවා ලුණු ගෙඩියක්. ඉතින් ලුණු ගහ හැදෙලා ඊට ගල දැන් ලුණු ගෙඩිය කියලා අරගෙන ගහ උඩ ටික අරන් දාලා ලුණු ගෙඩිය කියලා අරන් තියෙනවා. දැන් ඒ ලුණු ගෙඩි කියලා ඒ ලුණු ගෙඩි තියෙන සිපි ඔක්කොම හැදිලා තියෙනවා ගෙනාපු බීජයෙන් ආපු යම්කිසි දෙයක්. දැන් ඒක තමයි මේ අපි දැන් කතා කරන්නේ. ඒකේ අර සිපියේ අයින් කරන අයින් කරන අර බීජය ලුණු ගෙඩි ගෙනාපු බීජය ගෙනාපු ඒ දැන් මුල හැදෙනකොට ඇදලා ඊට පස්සේ එතන පොඩි අර ලුණු ගිරි මැද හරි තියනවා පොඩි ඝන කෑල්ලක් නිකන් තද ගතිය තියෙන කෑල්ල. ඒක වුණත් ඒක තමයි අපි ගෙනාව ටික. ඒක දැන් අර ලුණු සිවි අයින් කරනකොට ඒව ටික ඉවර වෙලා වෙලා කියලා අන්තිමට ඒ ඝන කෑල්ලක් නැති වෙනකම්ම අයින් කරන්න පුළුවන්. අපි අපි කටයුතු කළ යුත්තේ ඝන ඝන ස්වභාවය නැති කරගෙන. හරියට හරි. හරියට හරි. ඒ ගණ ස්වභාවයෙන් නැති කර ගැනීම තමයි. එතකොට ඒක ඒක බලපානවා අතීතයේ පිළිබඳ නොසිතීම මේ ඒ කියන්නේ අතීතයේ පිළිබඳ සිත සිතා සිටීම සහ අනාගතයේ ප්ලෑන් කිරීම කියන කාරණා දෙකෙන් වියුක්ත වීම කියන එක නේද? ඔව් නිරුක්ත වීම. එතකොට නිරුක්ත වීමෙන් ඒ අතීතය සහ අනාගතය කියන දෙකේ දෙකෙම ගැටෙන්නේ නැතුව ඉන්නවා පහ ඊළඟ මේ වර්තමානයේ කියන එකත් අතාරින එක. දැන් මම තේරෙනවා දැන් උතන්දී මම අර පොඩි ඔය අතීතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න හරි මේ කියලා කිව්වේ අර අර බීජේ පටන් ගත්ත තැනට පොඩි ෆීල් එකක් දෙන්න විතරයි. ඒක ඒක නැතුව ඒක නෙවෙයි අපි කරන්න ඕනේ. ඒක අර ෆීල් එක ආවම අපිට පුළුවන් වෙනවා දැන් අර අයියෝ කිව්වා වගේම දැන් අර ඝන තත්ත්වය කියන එක අපි දැන් දන්නවා. මේ මේ ඝන තත්ත්වය තිබුණා නේද? දැන් මේ ඝන තත්ත්වය අයින් වෙන්නේ කොහොමද? මේක අයින් කරන්නේ කොහොමද? ඒ අයින් කරන්නේ කොහොමද කියන එක තමයි ඔය අපේ භාවනාව තියෙන්නේ. ඒ කියන්නේ අවකාශයට අපේ අවධානය යොමු කරලා එතනින් මේ ඒ ඝන තත්ත්වය ටික ටික දීවිලා යන්නේ. හැබැයි දැන් ඝන තත්ත්වය අයින් කරන්න කරන විදිය. එම් කියවම හරිද? ඒක තේරුණාද මම කියන්නේ? නැතු මම කියන්නේ මේ අතීතය අනාගතයට රැඳෙන්න කියලා. මම කිව්වේ එතන අඳුන ගන්න ගන්න කිව්විතරක් කියන්නේ. එතනදී අර කියන්නේ දේ අර අපි අපි ගෙන ආපු දෙයක් තියෙනවා. අපි අර දැන් අපිට අපි හුඟක් වෙලා ලුණු ගෙඩිය දිහා බලලා ලුණු ගෙඩිය කියලා ලොකුට හිතාගෙන ඉන්නවා විතරනේ. නමුත් ඇත්තටම මේ ලුණු ගෙඩිය යට පොඩි මේ ඇටයකින් තමයි මේක ආවේ. එතන පොඩි ඝනකමක් තියනවා නේද කියන එක පොඩ්ඩක් මතක් කරන්න විතරයි මම අර එක්සර්සයිස් එක දුන්නේ. මම නිකන් කිව්වේ පොඩ්ඩක් කන්ටෙම්ප්ලේට් කරලා බලන්න අපි මේ එනකොට ගෙන ආපු දෙයක් තියෙනවා. අන්නේ ඒක නේද මේ මෙතන තියෙන්නේ කියන එක ලේසි කරන්න. එහෙම වුණා එහෙම හිතුවාම මේ ලෝකෙ මෙච්චර කල් අවුරුදු 30 40 50 60 70 මේ දිගටම ගෙන ඒවා අර ලුණු ගෙඩියේ සිවිටි ගැහුණා වගේ වැඩක් නේද කියන එක
අවබෝධ කරගන්න විතරයි මම ඒක කියන්නේ. හරි හරි. ඊයද හදන්න. ඔව් ඊට පස්සේ අර ටික ඒ සීටි කල්වල දාන්න තියෙන කල්වල දාන එකට දැන් අර අර දැන් ගොඩක් දෙනෙක් කරන දේ සීටි කල්වනවා. එහෙම නැත්නම් අපිට ඕන නම් කෙලින්ම අර පිහි අරන් ගිහලා අර මැද හරිය ටික කඩලා අර මැද හයිය ටික කපලා අයින් කරපුව ගමන් සීවි ටික නිකම් කඩන් වැටෙනවා. ඔබ තමයි අර මගේ උදාහරණේ අර මම කියන්නේ මුදුන් මුල්ලට ගිහිල්ලා මොන හරි එකක් දැම්ම ගමන් ඒක ගහ මැරෙනවා. ඒ වගේම අපිට පුළුවන් නම් පිහිතුරු දාලා අර ලුණු ගිරිය මැද තියෙන ඒ අර හයිය ටික කඩලා අරන් දාපු ගමන් ලුණු ගිරිය ආයි සිවි ගලවන විදිය නැහැ ගැලවිලා ඉවරයි. ඒක තමයි උදාහරණේ හරි කෑම. ඕක මම හිතන්නේ උඟක් වෙලාවට අක්කට හොඳටම මේ පැහැදිලි වෙන දෙයක් අයි නේද? ඉන්න ඉන්න මගේ උදාහරණේ හොදද? හොඳයි. හැමදාම ලුණු සුද්ධ කරනකොට එතන ගලවලා දාන්න. මම නම් මේක ගලව දානවා. මේ අපි සාමාන්‍ය ලුණු සුද්ධ කරන සමාහලට පියෙන් ඒ ටික කපලා දානවා නේද? ඒකට ලේසි මේවා ටික ගලවන්න නේ. ඔව් ලේසි. ඒක තමයි. ඕක තමයි වෙන්නේ ඇත්තටම. ඒ අර ඒ මුද මුල පටන් ගත්ත එක පොඩ්ඩක් අඳුන ගන්න තමයි මම අර කිව්වේ. කට්ටියට මේ පොඩ්ඩක් හිතන්න මේ ඇත්තටම අපි කොච්චර මේ වෙනස් වුණාට මේ භෞතිකවයි මානසිකවයි මේ වෙනස් වෙලා මම දැන් වයසට ගිහිලා මට ළමයි ඉන්නවා හැම මේ කියලා හිතුවට අපේ අධ්‍යාත්මේ පල්ලහැටම ගියොතින් ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඒ අධ්‍යාත්මේ උඩ. ඒක අර ඇත්තටම අර ලුණු ගෙඩියේ පල්ලහැම තියෙන ටිකේ ඉඳ ටික ඇවිල්ලා තියෙන්නේ අර අපි ගෙනහපු ලුණු ඇටේ. එහෙම නැත්නම් ඒ බීජේ. ඒ බීජයෙන් තමයි මේ ටික ආවේ. ඒ බීජය ගෙනෑම අපි වෙන තැනකින් තමයි. නමුත් දැන් ඒ ටික ඒ බීජය අයින් කරගන්නවා. එහෙම නැත්නම් අර අර ඒ ගන්න ටික කපලා අයින් කරනවා. එහෙම නැත්නම් ලුණු දැන් ගොඩක් දෙනෙක් කරන්නේ ඒකනේ. දැන් ප්‍රචලිතව කරන්න හදන්නේ අර ලුණු සිවිය ටික ටික ගලව 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 ඉන්නවා. හැබැයි ඉතින් ඔබ ගලව ගන්න පුළුවන් වුණොත් ඉතින් අන්තිම වෙනකන් අන්න හරියට. සමහරවිට එහෙම වෙන්නේ නැහැ. වෙලාවක් නැහැ ඒක කරන්න මේ මේ ජීවිත කාලේ. ඉතින් අර පොඩ්ඩක් ගලවලා ආයෙ තිබ්බහම ඉතින් ආයෙ පැල වෙනවා. ඒක ටිකක් මම ටිකක් එක්ස්ටෙන් කරා. හරි. මේ ඔබ තමයි අපි අර දැන් අර බොහොම සියුම් තැන කියලා අපි කියන්නේ. සියුම් තැන කියලා කියන්නේ අර අවධානය එළඹගත් සීය තුළ අතරමං වෙන්නේ ඉඳනවා කියලා කියන්නේ. එතකොට අර අපේ ඉබේම අර ලුණු ගෙඩියේ සිවි ටික ගැලවිලා යන ඉඩාරයක්. එතකොට අර ඝන තියෙන ඝනවත් පිච් එකත් සම්පූර්ණයෙන්ම ගැලවුණාම තමයි අපිට තේරෙන්නේ ආ අපි ඒ ලුණු ගෙඩිය කියන එකක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කියලා. හොඳයි. ඒ වගේ දැන් ඔතෙන්දී අපි මේ භාවනාවේදී අපි උත්සාහ කරන්නේ විඥානය කන්ට්‍රෝල් කිරීමනේ. විඥානයෙන් ගැලවිලා තමන්ගේ එළඹගත් සිහිය තීව්‍ර කරගන්න. ඒ අරහණේ අපිට මේ නිර්වාණය දකින්න පුළුවන් අර වසුවන් දුවාමතුරුන්ගේ අර මහායානාගම හිටපු එක ශ්‍රේෂ්ඨ මේ හාමුදුරුවෝ හිටියේ වසුබන්දු කියලා. ඒ හාමුදුරුවෝ කියනවා අපි සාමාන්‍ය සිතින් නිකම් ප්‍රතිඥා සිතින් අපි කරන්නේ ඔක්කොම මේ ඒ හාමුදුරුවන්ගේ වචනේ තමයි. මොකද්ද මේ අභූත පරිකල්ප වචන මේ බොරු කල්පනාවල තමයි තියෙන්නේ ඔක්කොම කියලා. සයන්ස් කිව්වත් අරම මේ කිව්වත් ඔනෝ කිව්වත් මේ නේද ඒ ඔක්කොම අභූත පරිකල්ප. නිර්වාණය තමයි මේ ශූන්‍යතාවය. අභූත පරිකල්ප නැවතුපු තැනට අන්න මතුවෙන්නේ නිර්වාණය කියලා. එහෙම නැත්නම් ශූන්‍යතාවය කියලා. ඉතින් අන්න ඒ වගේ මේ මම හිතන්නේ අපි නිර්වාණය මේ මොකද්ද විඥානය පිළිබඳ මේ වඩා හොඳ දැනීමක් තියෙනවා. ඒ සමගම මේ රූප සංඥා පිළිබඳවත් අදහස් දෙකක් තියෙනවා. රූප සංඥාවයි මමත්වයයි ඊගෝ එක මමත්වයේ ඊගෝ එක රූප සංඥාව ඔය හතර ගැන මම හිතන්නේ අපි වඩා මේ ගැඹුරු අදහසක් ගැඹුරු මේ අධ්‍යයනයක් තියෙන ඕන අදහසක් එහෙම නැත්නම් මේ අවබෝධයක් තියෙන ඕන කියන එක මගේ මට ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. හරි හරි හොඳයි හොඳයි. දැන් එතෙන්දී ඒක මම තව ටිකක් එන්හැන්ස් කරන්න. දැන් අර අර හාමුදුරු කිව්වා වගේම ඔය කියපු හතරම සංකල්ප විතරයි. ඒ හාමුදුරු කිව්ව එකනේ. ඒ සංකල්ප වලින් තොර තැන. ඇත්තටම අර ඔය බොරු අදහස් විතරයි තියෙන්නේ කියන එකෙන් අදහස් කරේ
සංකල්ප විතරයි දෙන්නේ. ඒ සංකල්ප වලින් තොර තැන තමයි ශුන්‍යතාවය එහෙම නැත්නම් නිවන. එතකොට ඒ අර දැන් අර අර අපි කොටස් වලට කඩලා අර මේක මේක මේ කියලා ඒව හිතන්නත් ඕනේ. අර සමය කියන්නේ අර කියන්නේ නිකන් මේ ඕනම සංඥාවක්. සංඥාවක් කිව්වහම ඔය කියන සංකල්ප ටිකත් ආයේ එකනේ සංඥාවෙන් තමයි සංකල්ප පටන් ගන්න. දැන් ඔත ඔව් එතකොට බුදුහමඳුර කියන්නේ මම වෙමි කිව්වත් සංඥාවක් මම නොවෙමි කිව්වත් සංඥාවක්. හරිද හරි. හරිද. ඔය දෙකම වැරදි කියලා. ඔව් ඒක නිසා දැන් අර අපිට ඇත්තටම දැන් වන්න හොඳ සතුල් තැන ආවේ දැන් ඉතින්ට ඒ කියන්නේ ඕනම සංඥාවක් මම කියලා එකතු කර ගන්නත්. ඒක නිසා ඒක අල්ලන්න නැති කෙන තමයි ඇලෙන්න එපා ගැටෙන්න එපා කියලා කියන්නේ. ඇත්තටම ඔච්චරයි කරලා තියෙන්නේ. ඔබ තමයි ඒක තමයි මම කිව්වේ ඔබ හරි සිම්පල් වැඩක් මේ මේ සරල දෙයක්. නමුත් ඔබ කරනවා කියන්නේ සරලයි කියන්නේ ඇත්තටම නෙවෙයි හැම එකක්ම සංඥාවක් කියලා හිතනවානේ. මම කිව්වේ කියන්නේ දැන් අපි දැන් අපි එක එක වචන දාලා අපි කතා කරමු. මේක අෂ්ටලෝක ධර්මය. අෂ්ටලෝක ධර්මයේ සංඥාවක් තමයි මේ ආස්වාස ප්‍රස්වාසය. එතකොට එහෙමනම් ඉතින් ඒකත් අවශ්‍යද? ඉතින් අනිත් එක අපි මේ ලොකු ලොකු වචන දාගෙන අපි දැන් බුදු ත්‍රිපිටකයේම කියවලා හරි ඒවා අරගෙන හරි කරගෙන අරන් තින්නේ අපි සංඥාව. ඇත්තටම අපි මේ සංකල්ප ගොඩක් අල්ලලා තියෙන මේ සංකල්ප ඔක්කොම මේ අපිටම බුදුහාමුදුරුවෝ කිව්වා කියලා බුදුහාමුදුරන්ගේ පොතේ මේ බුදුහාමුදුරන්ගේ දේශනාවක තියෙනවා කියලා අපි ඒක හා හරි ඇත්ත තමයි කියලා ගත්තොත් ඒකත් සංකල්පයක්. දැන් අර තියෙනවා ඒ කාමඳුර කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කියන එකත් සංකල්පයක්. මොකද අපි සංකල්පනේ කතා කරන්නේ මේ සංකල්ප ඔක්කොම අර 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 අරහඳුරු කියන්නේ මේ බොරු සංකල්ප. අපි හිතුවට හරි කියලා බොරු සංකල්ප කියලා කියන්නේ මොකද මේවා අපි අපි තම තමන් විසින් හදාගත්ත දැන් අර වගේ තම තමන්ගේ විඥානය. තම තමන් හිතන මේක තමයි හරි. මේක තමයි හරි කියලා. ඒ ඒ හිතන විඥානය තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ ටික ඔක්කොම සංඥාවක් විදිහට ගණන් ගන්නවා. ඒ සංඥාවත් අතාරයි. ඒක තමයි අර සංකල්ප වලින් තොර වෙච්ච තැන තමයි ශුන්‍යතාවය. එහෙම නැත්නම් නිවන. ඒ කියන්නේ සංකල්ප හදන්නේ මනස. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මනෝපුප්පංග මාධම්මා කියලා. මනස තමයි මේ අපිව ගෙනියන්න හදන්නේ කොහේද? ඒක හරියන්නේ නැහැ. මනස අතාරින්න. නිර්මල මේක කරගන්න කිව්වේ මනසේ පිරිසුදු කරනවා කියන එකකින් අදහස් කරේ ඒක අතාරින්න. ඒක සම්පූර්ණ ඇත්තම සමහරත් සූත්‍රවල ආනාපාන සූත්‍රය එහෙම කියනවා අතාරින්න කියලා. මේ මනස අතාර දාන්න කියලා. ඒ ඒ අතරදාමයි කියලා කියන්නේ අපි අර ලැබගත් සිහිය අර 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 අවකාශය තුල රැඳෙනවා. එතකොට මනස අතෑරෙනවා. ඒ අවකාශය තවදුරටත් ඇතුළට යන්නේ නැහැ. මොකද අර මනසෙන් ඒ අවකාශයත් අපිට සංකල්පයක් විදිහට කියනවා. ඒ සයි සංකල්ප ටික නැති වෙලා යන එක තමයි මම අර කියන්නේ තලෙන් තලේ නැති වෙලා යනවා. ඒ සංකල්ප ටික මේ වචන වලින් කියන්න ඕනේ නැහැ. අර අර මනසට දීලා තියෙන අල්ලගෙන ඉන්න අර රූසිකිය ලුණු ලුණු ගෙඩිය මේ මේ පොතු සිවි ටික අල්ලගෙන ඉන්න අර මුල් මුදම අර ගැඹුරු තැන වගේ ඒ වගේ අල්ලගෙන ඉන්නේ ඒ ටික අතාරිනකොට ඒ ටික අතාරින්න තමයි අර මම කිව්වේ පීය දාලා ඒ ටික කපලා දානවා වගේ වගේ වැඩක් තමයි අපි කරන්නේ භාවනාවේදී එළඹගත් සිය සම්පූර්ණයෙන්ම අවධානය අපි අවකාශය ටික නෙල්ලා එතනදී දැන් අපිට පේනවා මේ අපි නොදැනවත්වම අපි අල්ලන් ඉන්න දේවල් ඒවා තැරෙනවා. ඒ තැරීම නිසා අපිට මතුවෙනවා මේ මුකුත් නැති තැන. නැත්තම් සංඥාවක් නැති තැන, සංකල්පයක් නැති තැන. ඒ සංකල්ප වලට එක වචනයක් ඇතර තියෙන වෙන මුකුත් ඕනේ නැහැ. සංකල්ප නැති තැන. ඒකට එක 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 කොටසම අපිට මේ අපිට තණ්හාව තියෙනව නිසා නේද මේක වෙන්නේ කියපුවම සංකල්පයක්ද? ඒ බුදුහාමුදුරු කියලා දින තමයි ඔය කියලා දින සංකල්ප වලින් අර අර ලුණු ලුණු සිටිය ගලවගෙන ගලවගෙන එන්න පුළුවන් වෙන්නේ ඒ ක්‍රම. ආ මට මේ මම මේ දවස්වල ඉතින් පොත් අරගෙන කියන පොඩි රිසර්ච් අර මේ කරන මේවට මේ උත්තර හොයන්න. එතකොට මට මේ හම්බුණා මේ හොඳ මේ එක. ස්වභාව ධර්මයෙන් දීලා තියෙන මේ මේ උදාහරණයක් අපිට මේක මේ මගේ නිර්වචනය හන්ද බුදුහාමුදුරුත් කියලා තියෙනවා මේක එක එක දැනග බුදුහාමුදුරු කියලා තියෙන්නේ මේ ඔය අර ගෙම්බගේ කතාව තමයි මම මේ කියන්නේ ගෙම්බයි සමනලයි කියන දෙකක් දීලා තියෙනවා මේක නිකන් හරියට අර මේ අපේ මිනිස්සු අර ෆිලොසොෆර් කෙනෙක් වගේ හෝ ගලම් කල්පනා කර කර යනවා
එහෙම එකෙක් ඉන්නවා අනිත් එකේන ඒව ගැන කල්පනා කරන්නේ නැහැ කියලා ආත්‍යාත්මයේ සමංගේ එළඹ ගත් ඉරගෙනල්ල තමන් තුලින් නිවන් දකින. දැන් ඔක බුදුහාමුදුරුවෝ කියනකොට කිව්වේ අර බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ සමහර අය මහ රහතුන් පහත් වෙච්ච අය සමහර අයට විදිපාති ආහාර පාන්න පුළුවන් අරම කරන්න පුළුවන්. හැබැයි අනිත් අය හිටියේ ඒගොල්ලන්ට ඒව ඔකත් ඕනේ නැහැ කියලා ඉන්න මේ සුක්ෂ ප්‍රඥාවෙන් නිවන් දැක්ක. ඔය සුක්ෂ විඥානේ දැන් ඒ වගේ ওই කොටස් දෙකක් තියෙනවානේ. ওই කොටස් දෙකට හොඳ උදාහරණයක් තියෙනවා මේ නේචර් එකේ සුභා ධර්මයේ. එකක් තමයි ওই ගෙම්බ. අපි කතා වුණානේ ගෙම්බ ගැන. ගෙම්බ කියන්නේ ඒ කියන්නේ ඉස්කිඩිය තමයි එන්නේ. ඉස්කිඩිය ඇවිල්ලා වතුරේ ඉන්න වතුරේ ඉඳලා එයා ට්‍රාන්ස්ෆෝම් වෙලා එහෙම නැත්නම් එයා මේ ඒ ඔක්කොම අතහැරලා දාලා ගෙම්බෙක් වෙලා වෙනම ස්වරූපයකින් ගෙම්බෙක් වෙලා එනවා. එයාට තමයි පේන්නේ වතුර කියන්නේ මොකක්ද කියලා. මෙච්චර කල් අපි මේ මනසට යට වෙලා මනසත් එක්ක තමයි මේ වැඩ කරේ. මනසින්ද තමයි මේ අපි මෙච්චර කල් ජීවිතේ ගෙනිච්චේ. එහෙම නැත්නම් ආත්මෙන් ආත්මයට ගියේ කියන එක තේරෙනවා අර ගෙම්බ වගේ ලිටාර් පස්සේ. ඒක තමයි එක උදාහරණ. හරි. ඒක තමයි බුදුහාමුදුරුවෝ දුන්න අර අපි තුමු ඔබ අපි ඒ උදාහරණ අපි දාමු අර සුක්ෂ්ක ප්‍රහත්තචාර කියලා. එහෙම හිට කියලා කියමු. ඊළඟට මේ බටර්ෆ්ලයි කියන්නේ සමනලයා කියලා ඉන්නවානේ. සමනලයාගේ තියෙන පොදුම ඔය වගේම වෙනස් වීම. සමහරවල් දන්නවනේ අර කැටපිල සමනලයා වෙනවා කියලා. නිකන් මේ කියන්නේ පණුව වගේ ඉඳලා සමනලයා වෙනවා. හැබැයි පණුව වගේ වුණාට ඒ මම ටිකක් කීවල බැලුවාම ඒකේ තියෙන ඇත්තට මේ පණුව වගේම නෙමෙයි ඉස්සෙල්ලාම අර මොකක්ද පොඩි පණුවෙක් වගේ ඇවිල්ලා ඊට පස්සේ එයා පොඩි ලොකු පණුවෙක් වෙලා ඊළඟට දලඹුවෙක් වෙලා ඊළඟට සමනලෙක් වෙනවා. අන්න එතන කොටස් හතරක් තියෙනවා. අන්නේ හතර තමයි දැන් මම සමාන කරන මේ මගේ සමාන කිරීමේ කොහෙවත් මම දැකලා නැහැ. මම සමාන කරන්නේ අර සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් කියන ස්වභාවය. ඒක තමයි මේ ස්වභාව ධර්මෙන් දීලා තියෙන මේ එක්සැම්පල් එක. ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ එක්සැම්පල් එක. මොකද අපි දැන් අත්තරම අර අපි එළඹගත් සීයස් අර වගේ ගිහිල්ලා අපි අර විතිකිච්ඡාව නැති වෙච්ච එක. එහෙම නැත්නම් අර සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ටික නැති වෙච්ච ගම කෙනෙක් සෝවන්. හරි. ඒ සෝවන් වෙච්ච කෙනා තමයි අර පරිවිතන. ඊට පස්සේ එයාගේ ඒ සෝවන් වෙච්ච කෙනාට කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක විශේෂයෙන් අඩුවෙන් අන්න එයා සක්‍රුදාගාමී වෙනවා. ඔය ඒ පළවෙනි දැන් ඔය පහම පළවෙනි පහ කියන්නේ දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන සම්පූර්ණයෙන්ම නැති වුණා. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද කියන එක ටික අඩුවෙලා කියනවා. දැන් එයා ඔන්න සක්‍රුදාගාමී කියනවා. දැන් අන්න අර පොඩි පණුව අන්න සාමාන්‍ය දඟුවකට එන්න තරම තියෙන අර ඒ අතරමැදි ස්වභාවයටපත් වෙනවා. අතර පණුවනේ පළවෙනි බීජේ පොඩි පණුවෙක් වගේ වෙනවා. දැන් ඔන්න සක්‍රුදා පිලව හරි පිලව වෙනවා. පිලව වෙලා ඊට පස්සේ තව ටිකක් ඒ ළඟට දැන් අපි කියනවා ඊළඟ තියෙන ඒවා තමයි මේ අර කාමච්ඡන්ද ව්‍යාපාද කියන එක තව දුරටත් පහළට යනවා. යනකොටම රූප රාග ඊළඟට ඒව ටික අඩු වෙනවා. මාන්නේ ඒව ටික අඩු වෙනවා. හැබැයි තාමත් අර කාමච්ඡන්ද ව්‍යාපාද ටිකක් දුරට තියෙනවා. දැන් ඔන්න සක්‍රෝදාගාමී අනාගාමී වුණා. දැන් අර පිළව මේ දලබුවෙක් වුණා. දැන් දලබුවා ඔහොම ඉඳලා අර ඊතුරු සංයෝග පහත් සම්පූර්ණයෙන් ඉවර කරාම දලබුවා අර පියාපතුති කතාවගෙන සමනලෙක් වෙලා යනවා. ඕක තමයි ස්වභාව ධර්මයෙන් දීලා දෙන උදාහරණ දෙක කියලා දැන් මට දැනෙන එක. මම මේ කිව්වේ මේ ඒක හොඳ මේ තැනක් මම මේක අපේ කර්මයේ නිෂ්කලන එක
ඉවර කරන්න. මේ ඔබ ගැන ටිකක් හිතන්න අපි ලබන සුමාන ඉතුරු ටික කතා කරමු. වෙන මොකුත් ඊට අමතරව කියන්න තියෙනවා කියන්නේ දේචය මොකුත් විශේෂයෙන් කියන්න තියෙනවා. තමන්ට අර තියෙන හොඳම දේ තමයි අර තියෙන ඕනම සංකල්පය. දැන් මම මේ උදාහරණෙත් දුන්නාට දැන් මේක සංකල්පයක් හරි. මේක මම මේ දුන්නේ අර අපිට නිකන් මේ කියන්නේ උදාහරණයක් වලට ගන්න අර ලුණු සිඩිය ගත්තා වගේ ලුණු ගෙඩිය ගත්තා වගේ උදාහරණයක් විදිහට විතරයි. ඒ නිසා ඒකත් ටිකක් හොඳට කල්පනා කරලා මේ අර විශේෂයෙන්ම අපිට කරන්න තියෙන්නේ අර එකක් තමයි මට හිතෙන්නේ ඔයගොල්ලන්ට කරන්න හොඳ එකක් අර තමන්ගේ අර කෝ එකේ තමන් වෙනස්ුනේ නැහැ කියන ඒ ස්වභාවය අර ලුණු ගෙඩිය අර යට තියෙන තද ස්වභාවය ගැන පොඩ්ඩක් මතකට අරගෙන ඊළඟට ඒකත් අවශ්‍ය නැහැ කියලා ඒකත් අතාරිනවා කියන එකට අවධානය යොමු කරන්නේ ඒක තමයි ඉතින් අපේ භාවනාවදී කරේ මේ එහෙම නැත්නම් අර ඕනම සංකල්පය බොරු සංකල්පය අර අර හාමුදුරු කිව්වා ඒ අභූත පරිසල් සංකල්ප කියලා කිව්වා අභූතයි අභූත පරිසල් අභූත කියන්නේ බොරු පරිසංකල්ප සංකල්ප කියන්නේ සිතුවිලි අදහස් කියනවා ආ අභූත පරිසංකල්ප ඉතින් ඒක නැති වුණාම තමයි බුදුහාමුදුරුගේ සමාධිපත්‍ය යථාභූත දර්ශන කියන්නේ අභූත නොවන නියම ස්වභාවය තමයි දකින්න නම් සමාධිගත වෙන්නේ හරි